ඔන්න ඔයාලා මගෙන් ගොඩක් ඉල්ලුවානේ බත් වර්ග අරන් එන්න කියලා. ඉතින් අද මම ඔයාලට කඩෙන් ගේනවා වගේම රසට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරදීම පිරිසිදුව හදාගන්න විදිහ කියලා දෙනවා. ඉස්සෙල්ලම අපි බලමු අපිට මේක හදාගන්න මොනවද ඕන වෙන්නේ කියලා. මං මෙතන බාස්මති හාල් වලින් උයාගත්ත බත් අරන් තියනවා. බාස්මති හාල් ග්‍රෑම් 500ක්. කැරට් ලොකු ගෙඩියක්, ලීක්ස් පොඩි ගහක්, බීලූණු ගෙඩියක්, ගෝවා කොළ ටිකක්, බිත්තර තුනක්, සෝයා සෝස් මේසැහැඳි තුනක්, තක්කාලි සෝස් මේසැහැඳි දෙකක්, ගම්මිරිස් ඔයාලගේ රසාණුව ගන්න, කෑලිමිරිස් කුඩු මේසැහැඳි දෙකක්, රසාණුව ලුණු, ඉඟුරු සුදුලූණු පේස්ට් මේසැහැඳි දෙකක්, කුකුල් මස් පොඩියට කපලා අරන් තියෙනවා ග්‍රෑම් 50ක් විතර, දැල්ලු ග්‍රෑම් 200ක්, ඉස්සු ග්‍රෑම් 300ක්, කෙළවල්ල මාළු පොඩියට කෑලි කපලා අරන් තියෙනවා ග්‍රෑම් 100ක්, තෙල්. මෙන්න මේ ටික විතරයි අපිට ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්න ඕන වෙන්නේ. ඉතින් එහෙනම් අපි බලමු ඉස්සෙල්ලම මොනවද කරන්න කියලා. ඉස්සෙල්ලම මම ෆ්‍රයිඩ් රයිස් එක හදන තාච්චියෙම අපේ මස් මාළු ටික බැදගන්න හදන්නේ. ඒකට මම ඉස්සෙල්ලම තෙල් ටිකක් දාලා ඒකට පොඩියට කෑලි කපා ගත්ත චිකන් ටික එකතු කරගන්නවා. ඉතින් මංගාවද චිකන් පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති ප්‍රමාණයක් මස් මාළු එකතු කරගන්න පුළුවන්. මම මේ චිකන් ටික පැය භාගයක් පැයක් විතර පොඩ්ඩක් ලුණුයි ගම්මිරිසුයි ටිකක් දාලා මැරිනේට් වෙන්න තියලා තිබ්බා. ඉතින් ඔයාලා ගන්න හැම මස් මාළු වර්ගයක්ම මේ විදිහට ලුණු ටිකකුයි ගම්මිරිස් චුට්ටකුයි දාලා පොඩ්ඩක් වෙලා පුළුවන් නම් මැරිනේට් කරලා තියාගන්න. මේ විදිහට චිකන් ටික ලස්සනට ලා පාටට බදලා ගන්න. ගොඩාක් බදින්න යන්න එපා. ලාවට පොඩ්ඩක් තෙලේ බදලා අරගන්න. ඊට පස්සේ මම මේ දාන්නේ කෙළවල්ල මාළු. කෙළවල්ල මාළුත් පොඩි පොඩි කෑලි වලට මම මෙතන කපලා අරන් තියෙනවා. මං ගොඩාක් තෙල් දාලා ගැඹුරු තෙලේ බැදගන්නේ නැහැ. මේ විදිහට තෙල් පොඩ පොඩ දාලා තමයි මම බැදගන්නේ. ගොඩාක් කළු කරගන්න එපා. මේ විදිහට ලස්සන පාටක් එනකොට මේක එළියට අරගන්න. ඊට පස්සේ ඉස්සු ටිකක් දාගන්නවා. ටික වෙලාවක් ලුණුයි ගම්මිරිස් වල මේක මැරිනේට් වෙලා තිබ්බ නිසා මේ මස් මාළු වලට හොඳට ලුණු ඇඹුල් ඇල්ලලා තියෙන්නේ. එතකොට ගොඩක් රසයි ෆ්‍රයිඩ් රයිස් එක. ඉතින් මේ විදිහට ඉස්ස ටිකත් ලස්සන පාටකට අපි බැද ගන්න ඕනේ. දැන් මම මේ ඉස්සු ටිකත් අරගන්නවා. ඊට පස්සේ මම මේ දාන්නේ දැල්ලෝ. දැල්ලොත් හොඳට සුද්ද කරලා මේ විදිහට පොඩි කෑලි වලට කපලා අරගෙන තමයි මම මේ විදිහට පැදගන්නේ. ඉතින් මේ ඉස්සු දැල්ලෝ එහෙම ගොඩාක් වෙලා අපි බැදගන්න අවශ්‍ය නැහැ. ටික වෙලාවකින් මේ වගේ ලස්සන පාටක් එනකොට අපිට මේ ටික ඔක්කොම අරගන්න පුළුවන්. දැන් මං අවශ්‍ය මස් මාළු ටික බැදලා අරන් තියෙන්නේ. ඔයාලට මීට අමතරව සොසේජස් කැමති මස් වර්ග මාළු වර්ග මේකට එකතු කරගන්න පුළුවන් මේ විදිහටම. දැන් මං ඒ තාච්චියටම තව චුට්ටක් තෙල් දාගන්නවා. තෙල් දාලා මේ බිත්තර තුනත් එකතු කරගන්නවා. ඉතින් බිත්තරත් ඔයාලා එහෙම තමයි, ඔයාලා ගන්න බත් ප්‍රමාණය අනුව ඔයාලා අඩු වැඩි කරගන්න. ඔයාලා කැමති ප්‍රමාණයක් දාලා මේක හදාගන්න පුළුවන්. ඉතින් මං අද බිත්තර තුනක් දාලා මේ විදිහට මං බිත්තර ටිකත් හොඳට පොඩ්ඩක් බැදගන්නවා. රසාණුව ලුණු චුට්ටකුත් බිත්තරයට දාගන්නවා. මේ විදිහට පොඩි පොඩි කෑලි හිටින්න බිත්තර ටිකත් බැදලා අපි පැත්තකට කරගන්න ඕනේ.
දැන් අපි බත් එක හදාගමු. මම ඒකට ඉස්සෙල්ලම තෙල් චුට්ටක් තව දාගන්නවා. දාලා පොඩියට කපාගත්ත ලොකු බීලුණු ගෙඩියක් එකතු කරගන්නවා. ඉතින් මේ වගේ රයිස් එකක් හදනකොට ගොඩාක් කෙලවලු එකතු කරගන්න යන්න එපා. ලුණු ටිකේ පාට පොඩ්ඩක් වෙනස් වෙනකොට තලාගත්ත ඉඟුරු සුදු ලුණු පේස්ට් මේස හැඳි දෙකකුත් දාගන්නවා. ඊට පස්සේ මම මේ එකතු කරන්නේ කැරට්. කැරට් ලොකු ගෙඩියක් මේ විදිහට ලොකුවට තමයි මම කපලා දාගන්නේ. ඉතින් ඔයාලට කැමති නම් හීනියට පොඩියට කපලා දාගන්නත් පුළුවන්. නමුත් මේ විදිහට ලොකුවට දැම්මහම හරි ලස්සනයි. ඉතින් ලොකුවට කපපු නිසා තමයි මම ඉස්සෙල්ලම කැරට් ටික දාගත්තේ. කැරට් ටිකක් දාලා මම මේ විදිහට ටිකක් වෙලා ඒක තෙම්පරාදු වෙන්න ඇරලා තව චූට්ටක් තෙල් දාලා මම මේකට කෑලි මිරිස් කුඩු ටික දාගන්නවා. ඉතින් මේ විදිහට තෙලට කෑලි මිරිස් ටික දැම්මහම රයිස් එකට ලස්සන පාටක් එනවා. ඉතින් මේ කෑම එක හදනකොට පොඩ්ඩක් තෙල් වැඩිපුර යනවා. ඉතින් හැමදාම නෙමෙයි, ඉඳලා හිටලා ගෙදර මොකක් හරි විශේෂ අවස්ථාවකට මේ වගේ කෑමක් හදලා ඔයාලට රස බලන්න පුළුවන්. කඩේට වඩා ගොඩක් පිරිසිදුව. දැන් මම මේකට බත් එකතු කරගන්න යන්නේ. ඉතින් මම මෙතනදී බාස්මතී හාල් තමයි අරන් තියෙන්නේ. ඉතින් ඔයාලට කීරි සම්බ වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රධානම දේ තමයි බත් ටික උයා ගන්නකොට ඇලෙන්නේ නැතුව, බෙරි වෙන්නේ නැතුව බත් ටික උයා ගන්න ඕනේ, ටිකක් වේලිච්ච ගතියට. ඉතින් බත් එක උයාගත්තට පස්සේ ඔයාලා නිකන් හරි දවල්ට හදනවා නම්, උදේට ඔයාලා බත් එක උයාගත්තා නම් මේ බත් ටික හොඳට නිවෙන්න ඇරලා ඔගොල්ලෝ පොඩ්ඩක් වෙලා ශීතකරණයේ පල්ලෙහා කොටසේ දාලා තියන්න. එතකොට ඒක හොඳටම නිවිලා හොඳට ඩ්‍රයි වෙලා තියෙනවා. ඉතින් එතකොට මේ වගේ ෆ්‍රයිඩ් රයිස් එකක් හදනකොට බත් එක කොච්චර අපි මිශ්‍ර කරත් කැඩෙන්නේ නැහැ. ඊට පස්සේ මේ විදිහට බත් ටිකත් මම මිශ්‍ර කරගන්නවා. මිශ්‍ර කරලා මම මේකට හීනියට කපාගත්ත ගෝවයි ලීක්සුයි එකතු කරගන්නවා. ඉතින් මේ වගේ එළවලු ටික එකතු කරගත්තට පස්සේ අපි ගොඩාක් වෙලා තියන්නේ නැහැ. මේ වගේ මම බත් ටිකෙන් ටික දාලා මේක මිශ්‍ර කරගන්නවා. මේ විදිහට බත් ටික දාගත්තට පස්සේ දැන් මම රස අණුව ලුණුයි ගම්මිරිස් කුඩුයි එකතු කරගන්නවා. ඉතින් බත් ටිකත් මම මිශ්‍ර කරගත්තට පස්සේ මේකට අපි අර බැදලා තියාගත්ත මස් මාළු ටික එකතු කරගන්නවා. ඉතින් ගින්දර හොඳටම වැඩියෙන් තියෙන්න ඕනේ මේ වගේ රයිස් එකක් හදනකොට. ඊට පස්සේ මම මේකට සෝයා සෝසුයි තක්කාලි සෝසුත් දාගන්නවා. ඉතින් මේ සෝස් වර්ග දාගන්නකොට ඔයාලා ඔයාලගේ කැමැත්ත අනුව දාගන්න. මොකද සමහර අය චුටක් පැණි රස වැඩියෙන් කැමති. ඉතින් එහෙම වුණාම ඔයාලා තක්කාලි සෝස් ටිකක් වැඩිපුර දාගන්න. මේ විදිහට සෝස් වර්ග ටිකක් දාලා මම මේක මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්නවා. ඉතින් ඔයාලට පේනවනේ බත් එක හරියට නිවැරදිව උයා ගත්තනම් මේ විදිහට කැඩෙන්නේ නැතුව ලස්සනට අපි කොච්චර මිශ්‍ර කරත් බත් ටික ලස්සනට තියෙනවා. ඉතින් ඒක නිසා බත් එක හරියට උයා ගන්න ෆ්‍රයිඩ් රයිස් එකක් හදනකොට. ඉතින් මේ විදිහට මිශ්‍ර කරගන්න. මිශ්‍ර කරගෙන දැන් අපේ මික්ස් ෆ්‍රයිඩ් රයිස් එක ලෑස්ති. ඉතින් ඔයාලා දැක්කනේ කඩින් ගේනවා වගේම තමයි ලස්සනට තියෙනවා. ඒ වගේම රසයි. ඒ වගේම ගෙදර හදපු නිසා ගොඩක් පිරිසිදුයි. ඉතින් එහෙනම් ඔයාලත් මේ විදිහට මගේ මික්ස් ෆ්‍රයිඩ් රයිස් එක හදලා බලන්න. මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ තවත් රසම රස රෙසිපි එකක් අරගෙන මං එන්නම්. ඒ වගේම ඔයාලා මේ රෙසිපි එකට කැමති නම් යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.